කෝටි 35ක බාල ඖෂධ විනාශ කරයි. සුජීව තත්සරගේ වාර්තාව වැරදි සැපයුම කළමනාකරණ හේතුවෙන් රුපියල් මිලියන 349ක් වටිනා රුපියල් කෝටි 35කට ආසන්න වෛද්‍ය සැපයුම පසුගිය වසරේදී විනාශ කර ඇතැයි වාර්ෂික විගණන වාර්තාවෙන් සෙලි කරලා තිබෙනවා. औषध रसायन द्रव्य शल्लायतमेतु सप्यम तोगयाक पसुगे वसरेदी मेलेस विनाशकर तैसंधान कन्नवा रुपियाल मिलियन विसितुनकट वेडिबटना कमकिन्युत औषध तोगयाक बहाविते निवात्करती मेनवा इकिला इस्तहान करलती एन्ने मुन्न तरंग अपराध्यात मिनिस्सु पनयान कंगेवपु बदुसल्ली अंतिमट मिलियन 33क अपते गिहिल्ला तियेनवा बाल औषध वेलट वियदम करलती तियेनवा मे मिलियन 23 मिनिस्सु मिलियन 35क कोटि 35क मे बाल औषध विनाश करलती तियेनवा मिनिस्सु පණ යනකන් ඉල ඇට කැඩෙනකන් ගෙවන බදු සල්ලි නොකා නොබා නොකා නොබී වේලක් කර වේලක් කාලා ගෙවන බදු සල්ලි බාල ඖෂධ වලට විනාශ කරලා තියෙන්නේ ව්‍යාජ එන්නත් දීමෙන් මියගියහා පීඩාවට පත් රෝගීන් සඳහා වන්දි ගෙවන්න සමස්ත ලංකා වෛද්‍ය නිලධ හරි සංගමය ප්‍රකාශ කරන්නේ මේ සුජීව තත්සරගේ වාර්තාවක ස්ථාන කරන්නේ මේ අද අන්තිමයිනේ වාර්තාව ප්‍රශ්නකත ව්‍යාජ ඉමුනොග්ලොබින් එන්නත ලබා දීමෙන් ජීවිතක්ෂයපත් වූ සහ පීඩාවට ලක් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ගෙවීමට වහාම රජයේ පියවර ගන්න ඕන කියලයි සමස්ත ලංකා වෛද්‍ය දාරින්ගේ සංගමය කියන්නේ මෙරටදී හොරට නිෂ්පාදනය කර රෝගීන් දහස් ගණනකට ලබා දීමෙන් කළ අපරාධ මේ වරදට සෞඛ්‍ය ලේකම්වරයා මූලිකව වකිව යුතු බවත් එම සංගමයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී කියනවා රුපියල් කෝටි 100ක වංචා කිරීමේ අරමුණින් මෙරටදී නිෂ්පාදනය කර ඇති මේ ප්‍රමිතියෙන් තොර ඉමුනොග්ලොබින් එන්නත ආදිතාක්ෂණික ක්‍රමගින් ඉන්දියා වැතුළු රටවල් කිහිපයක් පමණක් නිෂ්පාදනය කරන ඉතා සංවේදී ඖෂධයක් වන බවත් එම සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මාධ්‍ය හමුවේ එලෙස ප්‍රකාශ කරලා තිබෙනවා මිනිස්සු මැරුණා නෑ මිනිස්සු මැරුවා එහෙම කියමු ඒක නිවැරදි වෙන්න ඕනේ විදියට මිනිස්සු මැරුවා බාල ඖෂධ ගෙනාවා හොර බෙහෙත් ගෙනාවා ඩුප්ලිකේට් බෙහෙත් ගෙනාවා ව්‍යාජ බෙහෙත් ගෙනාවා මිනිස්සුන්ගේ ඇස් අන්ධ වුණා තාම සත් පහක අඩුම තරමේ වන්දියක් නෑ මේ මිනිස්සුන්ගේ බදු සල්ලි මිත්‍රවරුනි මතක තියාගන්න මේ අපේ බදු සල්ලි මේ අය මේ පිස්සු නටන්නේ අපේ බදු සල්ලි වලින් ගැබිනි මව්වරුන්ට දෙන විටමින් වලත් හිඟයක් ඇති වෙලා තියෙනවා නිමල කොඩිතුවක් වූ වාර්තා කරන්නේ ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට සෞඛ්‍ය වෛද්‍ය දාරි කාර්යාල මගින් ලබා දෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බව තමයි මව්වරු චෝදනා කරති වෙන බව මේ ලංකාදීපුවක් පතේ ස්නහන් කරති වෙන්නේ මෙච්චර කාලයක් මේ රටේ මිනිස්සු බදු සල්ලි ගැන ඇහුවේ නැහැ ඒ නිසා හාල් ඇටෙන් වී ඇටෙන් සීනිය ඇටෙන් ඒ වගේම පරිප්පු ඇටෙන් බදු ගන්න රටේ අපි දැන් අහන්න ඕනේ අපි බදු සල්ලි වලට ඕගල්ලා මොනවද කළේ කියන එක ඒ ප්‍රශ්නේ අපි අහන්න ඕනේ